අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 68ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. පැවති ආපදාවන්ගෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති අතර 23 දෙනෙක් අතුරුදහන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මියගිය පුද්ගලයන් 3 දෙනෙකු ගාල්ලෙන්ද බදුල්ලෙන් 3 දෙනෙකුද ගම්පහ හුණුපිටිය ප්‍රදේශයෙන් පුද්ගලයෙකුද වෙනවා. ආපදාවට ලක්වුරු ප්‍රමාණය 20,000කට ආසන්න බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවාස 202ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 3,000කට අධික ප්‍රමාණයක් අර්ධහානි සිදු වී තිබෙනවා. පුද්ගලයන් 1036ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අයට කඩිනමින් සහන සැලසීම රජයට පියවර ගෙන ඇති අතර රැඳවුම් මධ්‍යස්ථාන 4ක මේ අය වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙනවා. පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ටෙන්ට් 1900ක් ලබා දී ඇති අතර එම ජනතාව සඳහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට සහන කණ්ඩායම් යොදවා තිබෙන බවයි වාර්තා වෙන්නේ. අයහපත් කාලගුණ තත්ත්වය සමඟ පවතින නායම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කීපයකට නායම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ මේ වන විට කොළඹ සිට කිලෝමීටර 300ක් පමණ බ්‍රස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේදී මේ සුලි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වායඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගයද පැයට කිලෝමීටර 60-70ක් අතර ප්‍රමාණයක් පවතින බවයි වාර්තා වෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණ සබරගමුව මධ්‍යම ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළුවේ හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 90-100 දක්වා වැඩි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිත මුහුද ඉතා අරාලුව විය හැකි බවෙන් මුහුදු යාමින් වළකින ලෙසද එම දෙපාර්තමේන්තුව ජීවර ප්‍රජාවට දන්වා තිබෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.